ගස්මල පෞ්ග සතියන්තේ ඉහළ ගියා රෘපියල් හැට හැත්ත පහ වගේ මුදලකින් ගෑස් ගෘහස්ත ගෑස් සිිලින්දරය එක මිල ඉහළ ගිහිල් ඇතියනෝ මේ වෙනකොට ඊට කලින් වැට් බද්ධ වැඩි කරා සීනිවලට තියච්ච බද්ධ වැඩි කලා අයවැෑවාර්තාව නොවම්බ දහතුු පාලිමේන්තුට ඉදිරිපත් කරන්නට නියමිතයි අයවැයින් ඇතනම කරන්න දෙයක් තියෙනවාද අපි මේ ගැන සාකච්ඡා කිරීමම් සඳහා පැතිකට වැ හට තාම ගෞරුව ාධ න කලා පෙරට කාම ජවාාදී පක්ෂේ, ධ්‍යාපන ලේකම් පුබුදු ජයගො මාත්මයට සුබදශන බදු සබදේශන කශ. බදු දැන් සීනි වලට තිබච්ච සත විසි පහක විශේෂ වෙළඳ බාන්ඩ බද්ධ පෘපියල් පනහට දැන් ඉහළ දාල තියෙනෝ. එතකොට සාමාන්‍යයෙන් රුපියල් දෙසේ හැට පහකට වගේ තිවිච්ච සීනු කිලෝව, පාටම තුන් සය විසි පහේ ගාන්ටාව මේ සීනි බදු වෙනස් කිරීම නිසා ඇතිවෙච්ච ආකූලතාවයන් අපි පහුගේ කාලෙම කතා කර. තැ මේසරේ සත විසි පාටති වෙිච්ච බද්ද එකව රුපියල් පනාගලා. මේකින් යම් ව්‍යකුලතා ඇතිවෙන්න පුළුවන්ද. මේක එ ප්‍රධානම ප්‍රශ්නි තියෙන්නේ බදු මුදල වැඩි කලාට පස්සේ සීනිවල මිල වැඩි වෙනගෙන තම ප්‍රාන ප්‍රශ්න සාමාමන පාරිෝගකැට දැනය එක ජනප්‍රය ප්‍රශ්න නැ උදාහරනැකදට දෙවනිදා නිකුත් වන සීනවල බද්ධ වැඩිකිටම් සඳවන ගැසටනි ේදනය තුන්ේ උදේවෙද්දී සතෝ සපවා මිල වැඩි කර ඒගැන දැන් මේ බද්ධ ගහන්ේ ඉදිරයේ දී අනානයකන සීණ සඳහන දැනටමත් සත විසි පහක බද්ධට කිලෝගෑමය ගන ගෙනපු සී විශාලතෝගේ කට ඇතුල තියනව ට එක වි ද . සත විසි පහය බත්තට ගෙනපු සීණි එක රැයින් ඉවර වෙලා ආනයනකර පු සිී විගරන් පටන් ස ගත වගේ තුන්ගනිද උදේවනි වෙදදිගේ පටන්ගත්තා මොකද මේ මාලිගාවත් සතුස ප්‍රාදේශිකයේ දෙවෙනි හස දදි රපාද දෙේ හට හතට සීනිිකි ලො තිබුණනේඒ රප තුන්සිේ විශසක් වෙලාතිබන තුන්ගනි උදේ ලත්තයකට මේේ සතුස. මේ රජේ ආර්තනයක් කිතුට ඉතුරු ව්‍යාරිකයන් සීන මිල වැඩිෙන ගෙන හන්නවත් යන්නහෑ නොත ශෝක මයිතන පරිභෝගිකයා සංවේදී වෙලා තියන්නේ මේ කරුණන්නට වුණට පරිබෝගය ගොඩක් වොට සංවේද වෙලා තියෙන. ගේ සතතිය තීරණයක් ගත්තා වැඩ්බද්ද දෙදා සි අතට ජනවාරි මාස පලවෙනිදදලා සියයට දහටක් බවට පත් කරනවා කියලා ඇත්තර මුණේ ක සිීට අ්ට තිබුණ දොළහවනා දදා සිසේ ජනවරි පලමෙන්ග සිට ට පහලව වන දැෙදදා සිහත ජනවරි පලමින්දසිට සිර හට වෙන. තකොට ඊතාමතරව විදුලි ගාස්තු සංශෝධනය මස හයකට වතාවක්නවේ මස තුනෙන් තුනට කරන්න තිරණයක් ගත්ත. අතර ඩසල් ඇතුළු ඉන්දනවර්ග ගණාව මිෙහෙලගිය ඇ එකතකද අනිකුත් ණ්ඩවක් මිහෙයමින් තියෙනවා. මේ ඔක්කොම මදර දැන් ඔබ කිවෝවගේ සතතින්තේති ගේෑ මිහෙළගිය මේ ක්කෝ මදරද ීිල බදක්ෙක්කු ඇවිල්ල තියන ට මතන ප්‍රශ්නතියන්නේ. පාරිබෝගි ගට ඒක වැඩිපුර සංවේදී වනාට ඔබට මම තැන මතක ඇති මේක බලන ප්‍රේක්ෂකයන්ටක් මතක ඇති මීට අවුරුදු තුනකට කලින් ඔක්තෝම්බර් මාසෙක සීනි බදු වංචාවක් පිළිබඳ සාකච්ඡක්කා.හමයි පුබුතු ඒ ඒ පර සාගච්ඡාවද මට මගේ මතකේ නිවවැරදිනන්තිය අනිත් පැත්‍රද මේ පාර්තියන සත විසිපාතියල රුපියල් පනවෙච්චෙක්. ගේේක තිබුණේ විලෝම පොඩ මේ පැහදිලි කරන්න කොෝපිට කැන් ගේ සරේ තිබුණේ සීනි සඳහා රුපයල් පනහක බද්ධ අය කර. එක දවසකින් එක ඇන්නේ දෙදස් විස්සේ ඔක්තෝමර්මාස දහතුන් වෙන ද ගැසට් එකක් ගැව්වා අද මේ මොහොතේ ිට සීනි සඳහායකරන්න බද්ද සත විසිප පහය කෙ විටම රුපයල් හතරි ම ස හැත්ත පාගේින් බද්ධා න. මේක සාමාන්‍යය මේක රජයක කලාටකමක් නෑ බා්ඩවිි අඩු කිරීම සඳහ කිය අරමුණකින් කරනව නම් රජයක කලාටකමක් නැහැ. සියල් අයට සමානවස්ථා එකන. දැන්ට ලංකාවට සීි ගෙන්වන සමාගම් සහ පිටකොටේ තොක ව්‍යපාරකය දාශය දෙනෙකිින්න්නව ප්‍රධානමයයි තොකොට මේ සියල දනට සමානවස්තා හඇදිල මේ උනම් ප්‍රශ්නයක් නෑදැ කලින්සරරි ප්‍රශ්නය වනේ මෙහෙම. බැඳුම්ර වංචාවතති ුණේ අශෝක ඒ ද වනේ මොකද අපි බැඳම් කර නිකුතුවක් කරනවා පාථමික ගැනුම්කරූ ගණනාවක්කින්නවා. ගැනන්කරුවක් තරක් දැනගෙන න්න මේක ලාංසුව හලට නවා කියල. ඉතුරවාය දන්න නෑ එකොට ඒකන අපි වංචාව කිය මර තු ද මො හරි ලාචුව තිබ සල්ලික කොරක කරගන ගියාවගේ ක්නේ මේ වංචාවවද සී ද වංචපතයගේ ඒ එකෙවුුණේ ඉතුරුවාය දන්නේ නැහැ. එක් සමාගමක් දැනගෙන හිටිය සීනි බද්ධ සතවිි පාට අඩුගන්නවා කියලා. ඔවුන් විශාල සීණිතෝගයක් ගෙනනල්ලා බන්ධිත ගුදම්බල වරායි රඳවගෙන ඉඳලා ගැසට එක ගැහුවට පස්සේ, ප විි පහහි බද්දීල මේ එකක එලියට ගත්ත. අනිත්ව ්‍යාරරිකව එකගොු රුපියල් පණහගණන බදදු ගවල මයි සීනි රට ඇතුළට අරන්තිකුණ එතකොට සීනි මිල එක විට පහත යනකොට ඒගොලනි මෙක දරාගන්න බැරි වුණ. එතකොට ඉතුරු ව්‍යාපාරිකව සියලු දෙෙන බංකොලොක් භාවයට පත් වුණ. එක සමාගමකට ඒකාදිකාර බලය හෙමනු දහනකටේ සමාගම ගත්තු. සාමාන්්‍යින් ඊට කලින් ඇවරජ් එක සාමාන්‍යයාගේ මසකට ස කිලෝග්‍රම් මිලියන දෙකයි දශම එකක් ව තම ගොල හමදාම ගෙනලතිය. හැබයි එතරින් පස්සේ ගොල්ලෝ මසකට සනි කිලෝග්‍රෑම් මිලියන් විසි හතක්ගේන තත්ේ සීටදස් දෙසේ විසි දෙකින් ඔවුන් සීනයානායනේ වැටිවන ඕන් ශාලඒ කාධකාරයක් හිමිකර ගත්තා. තොට ඒහිනිකර ගත්ත විතරක්න්නේේ මේක ලස්සන තමයින. ඒගොල්ලු රුපයාල සතරි පහ බද්ධදීල රපල් හත්ත පහට රටඇතුටගෙන සණි කිලෝගෑමය රුපියල් එකසේ විසිහ පහට විසි හත්තට වික්කා සතසට. සතස මේක රුපියල්ල අසූ පහටතමයි පාරිබෝගිකයටට වික්ක්‍ය පාරිබෝගිකට සහනයක් වීම සදහකය රුපියල්ලෙසි විසි පහ රපියල්ල සසු පහයි අතර රපල් හතල හිතේෙනවා රුපියල් හතලියත් මහජන බදමුදලින් තමයි අන්තුුට සතුසට වැයක ඇතට සී වංචාව සිද්ධවෙච දමයි ජයට හිමිවීමටනිට විශාල බදමුදලක් නොලැබී අහිමි වුණා ඊට අමතරව, මේ සතසෙ සීණ අඩුවට දෙනව කියන කතාව රහා තව ශාල බදදු මුදලා කහිමුණ එකතු ගල තිබුණ බදු මුදලා ඊතත් මතරව වෙලඳපලේ තිබුණ සමාන තරන්ගේ වෙනුට ඒකා අධිකාරයක් ඇතිවුණනා යිතින් ඕක සම්බන්ධ විගනකාධිපති වාර්ාව ඉදිරිපත් කල කෝප් කමිටුට සසාකෝපා කමිටුවට කොට පාලිපේති සාකච්චා ච විග ධදපති වාර්ාවට අනුවනම් මේ ක්‍රියාවල රහා රජයට අහිමි දෙදස් විශ් වසරේද. රජයට අහිමූ සමස්ත බදු මුදල ල් කෝට හයදස් හයසේ හැත්තෑවකට ික එතකො ට අපි කියන්න මේක සාමාන ගත්තුොත් හෙම රුපියල් ිලියන් හැහ. විතර වංචවා තොන මේක විශාල වංචාවඇතවට ේකට විගෙනවාධිපති රනික් දශ කර මේ තීරණය ගත්තා අය ඉනිල දහරිත් දේශපාලාඥනෝ වි්‍යාරික ඇතුළු සියල්ලු දෙනා නීතිහමෝට කැදවලා මේ මුදල නැවත අයකරගත්ත යතුයි කියලා නමුත් පාලිමින්තු තීරණයක් ගත්ත ඒ මුදලින් සීර් තිහායා යකරගන්න කියලා මුදරජ්‍යඇමති රංජිත් ස මලා පිටි ද සික්කේදගේ තමයි මේක විගනපත් ප්‍රතිවාර්තාාව වෙලා පාලිමිත සාකච්චාවන අන්තිමට මුල මුදලනේ සීර තිහයා ය කරගන්න කිව. මේවර තියන පශ්න දමයි ඔබ කිව්වෙ එක හරි තැන් ඒක තමයි මේක අපේ අ පරණ සිද්ධිය එක් ගලපලන අපි හැම විටම යමක් තේරුම්ගන්නු නන්ුවෙන් තැන්. මේ සරේ තියෙන් මීට වඩා සරනම වැඩේ ඒඇන්නේ. මේ සරේ මේ වගේ වංචාවක් නැත්තම් මේ වගේ යම් කිසිකෙනට අයුතු ලාභයක් ලබන්න තියන අවස්ථාව ර්ගියසරටත් තුව වැඩි වැඩි ඒ මෙම ඉතාම සැක සහිත සිදුවීමක්ය නා ශක සැකසහිත සිද්ුවීම තමයි ගිය වර දෙදස් විස්්සේ ඔක්ටෝමර්මාස මේ සීනිි බද අංචාව සම්බන්ධ චෝදනා ලැබූ සමාගමතියෙන් ඒ සමාගමම නොම්බර් දෙවනිදාාන ගැසටන වේදරෙන නිකුත් කරේ නොයැම්බර් පලවෙනිද වරායේ බන්ධිත ගුදම්වලෙන් සීන කිිලෝගෑම් පලක්ෂ විසිදාහක් නිදහස් කරගෙනති. ඒ ස කිලෝගෑම් පල්ලක්ෂ විසිදදාහටම ඔුම් බදදු ගෙලන සත විසි පාගානේ රුපියල් එක් ලක්ෂ තිස්දාහක බද්ධක්තම ගෙවලති. නමුත් රෘපියල් පණහක බදක් ෙව නුනානං ඕුන් රුපියල් දෙකෝට අසුලක්ෂයක බද්දක් ගෙව යතුයි. දලවශයෙන් රුපියල් දෙකෝට හැත්තාට ලක්ෂයක විතරාලා හපයක් රජයට වනා මේ තනි දවස එක සිද්ධි. තටත් මේ ඊට කලින් අපේ තැන මේ පළවිනිලගෙනකවේ අපේ තැන ෆිස් එක්වෙෙනද. තිස්සනිද. සි නම ඒගෙනපු සීිතවක කියෙන මගළඟ දැනට වාර්තා නෑමික හොයන්නො. තොකට ඉතාම බරපතල සැයක්වයනවා අර බැඳුම් කරවංචාවිද වගේම කලින් අවුරුද්ධේ වෙච සීනිි බදු වංචාව වගේම අහවල් දවස්සේ එදා සිසතුනේ නොයම්බර් දෙවැනිදා සීනි සඳහන බද්ධ රපියල් පණනහක් කරනවා කියලා මේ සමාගම දැන සිටියාද දැනගෙන ඉඳලා එත් තොරතුරවුන්ට ගිහිල්ලා ඔවුන් කලින්. කමමානකෝලෝ විශා සීනතතුගේ ට ඇතුළට ගේෙනවත සතරරි සහහි බදධ. මයි නිිත්වන පුොු ඒ කියෙන්නේ ්‍යාරික ඥානය ව්‍යාපාරික උපාය මාග පැත්තෙන් කල්පනා කල්ලලා ලෝකවරඳද ලේයෙන් තත්ව යුදතත්ව. මේ කල්පනා කලති කෙනෙකුට පුරෝකතනය කර පුළුව. ඇත්තනම් පුළුවන් අශක නමුත් මෙතන බරපතර්ම සැකේතියෙන්නේ. මේ සමාගමමනේ දෙදස් විශ්‍යෝක්තමර්මා ණ බදුවන්චවට සම්බන්ධ වෙලා තියෙනෙ සහ විගනනාකාදපතිවාර්ාව තා නිශ්ිත සහන් න ච පක්ෂත වෙලා තියනෝකකි. වංචාව කිය වචන න ර ග ති පති රයා සහ ල න වංචාවකි න වචන. සනද පාලිමේන්වේ තන ං ාව සිද පි ප න්ද නු පරන නඩු වරල දීකරනෙක ාදන ී දුවක් ්‍ර ආදායම මදී. රජය පවත්තක ැන් ආ්ඩුව පවත්තක නැන් පුරවැසියන්ට අවශ්‍ය සේවා සපයන් ආදායම මදිී ඒ නිසා විවිධ මට්ට මේ බදු ඉහල නංගල මේකට ආදායෙන් උපයන් ඕන කියලා. ඒ සඳහා ආණ්ඩු විදුලි බිලේ ඉඳලා පෙටරල්ිල දක්වා සියලු දේවල් ඉහළ නංවදදී. අපි දක්කා පෞ්ගේ සිගුරාද පත්තරවල සඳහන් කළා අරක්කු සමාගම් පහක ලයිසන් නහෝසි කරයි කියලා බදු ොගෙවූ නිසායකැන් එකල බදු නොගෙව ඉඳලා ඒනගේ ලයිසන් එක ගැන්සල් කල්ලගැ මීට පස්සෙ පව් කරන්න ලබේ ඕ එක ඇන එකක් තමයි මෙදන ප්‍රශ්න කපයක්ත්වේෙන අරක්කු සමාගම් ගෙවල නැති සුරාබදු. තට නොගෙවා ඇති මුළු සුරාබද්දු ප්‍රමාණය රුපියාල් බිලියෙන් සියකට අතිිකයි රුපයල් කෝටියයේ ඒව දහදාහකට අධිකයි කියලා වාර්තාාව වන. තු ප්‍රධානම එම නොගවාහිට ප්‍රධාන සමාගම් පහකතයි බලපත්‍ර හුසිරන්න තිීරණය කලති. ඒකුණුත් අශෝක වැටිපුර්රම බදු නොගෙවා වංචාකරකු සමාගම, දෙදස් විසි දෙකේ අගෝස්තුමාසේ වෙන කොටල්. එක රයිල්ලිකම් සික හත්ම ජනාධපති වෙන මොහොත වෙනකොට ඒ සමාගම අරක් නිෂ්පාධන ල පප්‍රය හෝසිකල්ල තිබුණ සුරාධි පාත්මෙන්න්තු. හෝසි කල්ල සමාගමට එරෙව නඩු පපරල තිබුණේ. අර බැඳම්කරවංචාව සම්බන්ධිනුත් නමගෑවිච්ච කුප්‍රකට සමාගමට හිමි අරක්කු සමාගම. එතකොට උමේ දැන් මේ නව කැමිණට මන්ඩලේ පත් වනා විතරයි නව ජධපතිවරයානු ප්‍රාතික ජාපතිවරයා ල පත්වුණා විතරයි මේ නඩුව ඉල්ලාස් කර ගත්තා අත්තිට ඇතිුණු රකු නිෂ්පාදන බලපත්‍ර නැවත ලබාතුන්න අපි මේ පිල ඳ බරපදල පශන කිරක් හෙම කළේයි. ට ඇ ඒවලා කිව සමාගම් නිෂ්පාදනායතන වැැහිලා තියෙනෙක හරිියන්න ආර්ථිකය සක්‍රිය කගන්න . එතකොට කිවේ මෙම එතකොට කිවේ ඇතම මේ පවු මේ සමාගම් වලට බදුගවාගන්නවත් සල්ලි නෑ. ඒ නිසාදැ නිෂ්පාධනරය වොහුත්තෙ ගලන්ට කොමත් බද ගවන්න ැවේ කොත ඉරිපත්ක තාක රජක් සමල පිට මත මතම තරක දිපත්ර හ පහහිනැවිල් කිව ඒගොලට බදු ගෙවාගන්න සල්ි නැතිවේ නිසා බදුකිව නතියාගේ නිෂපාන බලපත්‍ර අත්හිටුවන අපිහිත වස් නුසුදුසුව කියල අපි එගුලන්ට නිෂ්ානය කරන්න දීලා නිෂ්පාධනකන ඒවගින් පරණ බදුත් එක් අයකරමමු කිය. නමුදැම් බලන්න ඒක වෙලත් අවුරුද ඔය කතාව කතා වෙලා මාස දාහත රක්්ගියා. ඔය සමාගන් එකක්වත් සත පහක්ව දන ැන්ගම්තවට මස ාතරකල පස ආය තරණය කරලා අරක නි්පාදන ල පත රත්ති ටඕනක නමු ත්තන ප්‍රශ්ද නශයක මේක ඔය සමාගම් ඔබට මතකද මේ සම්බන්ධ සිරස්ථල ගිය පුවත් පත්‍රල දැන් මාසයි කහමාරකට දෙක්කර කලින් සිරස්තල යද්දී පුවත්පත් වාර්තා කළේ බදුනග වූ සමාගම් තුනක් අතුරුදන් කියන. ඒ අතුරු දැන්කිව මේකයි ඔය හිමිකරුවන්ටම අයිති වෙන නම්වලින් ලියාපංචි කලා රකු සමාගම් තියෙන එතකොට ඒවගේ පොඩි ප්‍රමාණයක් තමයි මේ අරක්කු නිෂ්පාධනක න සබද්ධක් පුංචේගොල්ල එක ගෙවන. ගලන්ද ලොකු සමමාගම්තියන ශාල වශයෙන් අරක්ක නිෂපාදනකන වතම බදුවංචා කරන්න හදිස්්‍යේ ප්‍ර්න හැබැ ඔය අරක්කු සමාගම දෙකම විකුණ විධ ලේබල් ඇට විකුණා අරක්කු හදන්න එකම කර්මාන්ත ශාලාව. ොට එක සමාගමක අක්කුණු නිෂ්පාදන බලපත්‍රයක් නීතියෙන්. අත්තිටිවෝත්තයෙම ඒකුල්ලො කරන්නේ ඒ කරමන්ත ශාලාම රක්වාදලා ඒරකුටකම වෙනලෙබල් ඇක්ගහල වෙකරන්න ගුලට සමාගම් තියෙන. ඒනිසායි දන් නිෂපාදන බලපත්‍රත්යටවීම වගේ එකගුල්ලකු දඩුවමක් නෙමේ ඔය කියන සමාගම්වල්. ඇත්තනම කළ යුතුවතියෙන්නේ නඩු පවරලා ඔවන්ගේගේ මුදලා අයකරගැනීම සඳහාන ක්‍රියාමාර්ගනන මේක වෙලා තිෙන්නේෙ හරි ආරි ඕගුල්ල බදුගකිව් වෙන කමක්න ඔගොල ආයරක්හ දන්නපා ඒක නෙමේ විය යුතුවතියෙන්නේ. ඔහුගේ ඔක්ටෝබර් තිස් පලින්දා. ඇවතු කැබිනට් මන්ඩල තීරණ දැනුම්දීම යටතේ ආණ්ඩුව අපිටQRව්වා දෙදා සවිසතුන අවුරුද්දේ මුල් මාස නමය තුළ රජයේ බදුු ආදායම සියයට පනස්ස එකකින් ඉහළ ගිහිල්ලා තියෙනවා කලින් කාල සමයට සාපේක්ෂව සියයට පනස එකකිින්. හැබැයි ඒක ජාත්‍යන්තර මුූල්්‍ය අර මුදල එක F එක එකඟවී තියන්න බද්දු එකතු කිරීමේ ඉලක් සපුරා ගැනීමට ප්‍රමාණවත් නෑ. ඒ නිසා අපි වැට් බද්ධ සියයට දහට දක්වා ගෙනියෙනවා ඒ විතරක් නෙමෙයි මෙතෙක් වැට් අය නොකරපුම බාණ්ඩ හා සේවාවලට වැට් අලුතෙන් හඳුන්නලා දෙනවා කියලා. මේකේ බලපෑම කොයි වගේද කියන එක ඉතාමත්ම වැදගත්. පුබුදු. මේ වැක්ට එක අපිට බලප පන්දම් වැට්ටකකිවහම අපට එකවරම තේරෙන්න්න එතන්න ප්‍රශ්න තියන්නේ බදු වර්ග දෙකක් තිේ නන අශෝක සසාමාන බද අපි බදු අයකරද්දි අපි කියනවා රිසිජ බදදුක්ර බද රිෙක්ට ටෙක් ඉටෙක්්ටෙක් කියරන කිය නතිකොට රිජු බදු කියල කියන්නේ ඉහෙලා ආදායමක් ගන්න අයගින් ආදායම මත හෝ ලාබේ මතා එක ලබන බද්ද. එක වර්ග දෙකක් තියනවා එකන්නේ සමාගම්වලින් ලාබේ මතායකරන බද්ධත්තියෙනවා ෝපරටක් එකක්තියෙනවා. ඊට පස්සේ ඉහළම වැටුබ් ගන්නයකින් වැටුග මතාය කරන බද්දක් තියන. පටක් කිය ල අපි කියන්නේ උපේන විට බද්ධ කියලා කියන පේන් බද් එකතියෙනවා. එතකොට ඊට අමතරවර වක්‍රබද්ධ කියලා කියන්නේ සාමන්න ජනතාව පරිපෝජනය කන බාන්ධහා සේවා මත බදු අයකරන්න. දැන් ලංකාවේ මේක හරිම අසාධහරණ විදිහට තමයි මේ බදුප්‍රතිශක බෙදිලතියෙන් සාමාන රාජ්‍ය බදුවාදායිමෙන් සියයට අසූ පහක්මතියෙන්නේ වක්්‍ර බදුවේ කියැන සාමාන්න්‍ය ජනතාව වෙළඳ පළේ ගිහිලා බාණ්ඩ හා සේවා මලට ැනීමේදී ගෙවන බදු. තේ බදුවර්ග කීපයක්තිේනවා එකක් තමයි ඔය උපේෙන මේ අගේ එකතු කලාගේ මත බද්ද වැලි වැඩ ටැක් කිය එක වැට්ට එක. තවයි එකක් තියෙන ස්ට කියලා සමාජාරක්ෂණ බද්ධ. කිය ඊට පස තයිකත්තින NBCට කියලා ජාති ගෝඩ්නැකමි බද්ද. ඔයිට අමතර සාමාන්‍ය ආනායයිනි කමුර ්‍රබවලින් හදන දේවල්නං සෙස් බදු වරායහාගුවන්තොට පල බද ටීරු බදු විධ බදුවර්ග එකතුයන.කොට මේ හැම එකක් මේ එකතුේලා තමයි අතිමටිට බා්ඩය අත හමෙන බණ්ඩෙම නටපු හනකි දෙයට මේ වැත්බද්ද වැඩි කරන්න කලින්මත් සබන් කැටයක්ක් ත්තොත් එහෙම රුපයල් එකසි අසුවේ සමිලති ගහලතින සබන්කට එක රුපියල් හැක්තියෙන රජය බද්ද තුනින් එකක්ම රජය බද්ද. අපි රුපල් තුන්සිය නදල පෙට ලටරයක් ගහනකොට එක රපා ලිස තුනක්තින් රජය බද ඩිසල් ලටයක රුපයල් හැත්තවක්කි තරතිීන්න රජේ බද්තට මේ දිහයට හැම එකම අපි විශාල වශයෙන් බද කියවාට ඇත්තටම කලින් සීයට දොලහි වගේගේ කතමයි වැඩ්බද්ධ තිබුණේ ඒ තිබිලා මේ එකතු කලගේ මත බද වැඩ බදද ගෝටාේ රජ පක්ෂ මහත්ම ජනතාවර සහනදන්නක ලක කතවක්කිීමම සියට බැස්වා සියට බැස්වේ දෙදස් විේ ජනවාරද නමුත් ඒේ වාසිය පොඩ්ඩක්කත් ජනතාවටාවනෑ. බඩුමිල පොඩ්ඩක්ත් අඩුනේ නෑ බඩුමිල එහෙමමතියාගෙන අර අඩුුවච්ච බද්ධ මුදල ගජමිතුරු සමාගං කීපයක් විසිං වංචා කර. ඊට පස්සේ මේ ආණ්ඩුව රනිලික සිහ මහත්මමට පස් ඔහු කිවවා නෑ මෙහම කරන්න බ බද ඩිරන්න ඕනකේ ඉට පස්සේ ඔොට මුල්ල අර මුදල කියරෙමේටඔස ගොලොර සීයටටේ තිබුණ වැත්බද සිට දලා. දොල ඒක දෙදස් ිතුනෑ වැඇද ජනවරි පලවිෙන් සිට ලපවත්න පද සීර පහලුව කළ. අලුතෙන් සමාජආරක්ෂණ බද්ධ කියලාග ගහෝ සීර දෙකයිදශම පහක් ඒකත් දෙකයිදශ පහක්න මේ වදී. ඒක පුදුම බද්ධක බද ඒ පනත බැලුවට පස්සේ මේ මිනිස්සුන්ට පිස්ු හැදෙනවා එකක ඒක තියන්නේ මදන ලෝක හත්තෙම බදතිේ ද කියලා දෙයක් නිෂ්පාතිනය කරනකොට අමුද්‍ර්‍ය මත සමාජ ආරක්ෂණ බද්ධ ක කියලා සීර දෙකදසම් පක්. ලලා ඇතුද නි්ා මත සමාජක්ෂ දකි ප .ො වෙලදා මත සමාජක්ෂ බද කියලා තවස ී දෙකසම් . අන්තිමට ේ ගෙන විකුණ ක ල් ම ජ ක් බද සම්. පහක්හ මේක සම්බන්ධ අධිකරනට කියවෙලා අධිකරන්නේ තිීන්දුවක් ලෙසක කියල තිබපු න මේ පාලිමන්තුරතම බදු කැනම් බලතෙන් අධිකනටයට සඳම ත් හැ කියල මුත් එක සම්බන්ධය පුවත් පත්වාර්තා කරල තිබුණේ විනිශෂකාරුරු කම්පනයට පත්වවෙති කියලයි පනත දැකලා ඔයි කියැනෙ කවරේ විිනිෂකර්තුමල්ල කියරතව වුණ මේ දකලාි කම්පනයට පත්වවා දිර බදු ගහන්නපුුවන් කියද සිර හටකක්ත්යෙ ඔොතන කතාන කරන තමයි ශෝක දැන් කියනනේ අයිF එක කිවවා දවාද වැඩිරන්නකට අය. මෙක මේ ගොල්ලට කියලති එක්කෝ අය මෙ එකික මේ ගොලන්ට කියල නැර බා්ඩ හසේවා මත බද්ධම ගහන්න ගහලා ගහල ජනතාව හන්සි කරවන්න කියතුනම කියලති. මොකද ආදායම් බද්ධ කියන එක වැඩි කලේ නැ ඒක වැඩි කල රට පම බද පේ ක්ක වැඩ කරේ වැඩකර ස අප ගේ ර කකරු ප්‍රශ්නය වැර වයිද්‍යවරු විශද හහාචාර ඉි නරු ටහන අපි වරක බදද පේ ටක්ක කියල ද මේක තමයි වැඩිපුර සාගච්ඡාාවෙන්න්න සමාජයේ විශේෂය වෘර්තියවේදීන් සම්බන්ධය මේක බලපාල තියන වි මේ කොයිතරම් ්‍රීන බලපෑමක් කරනවාද ඔුන්ගේ අවිලාශයන් සහ ඔුන්ගේ අපේක්ෂාවන් සම්බන්ධයෙන් කියන කාණය තමයි සාගච්ඡා කරන මේකර විරෝධතා තියනවා වැඩවර්ජතියන විධ දේවල් තියෙනවා. හැබැයි මේ ඔක්කොම තියෙද්ද. අතද්‍ර මූල්යා අරමුදල කිව්වයි කියන එක හරි වැදගත් අපි තේරුම්ගන්න ඕන් කියන්න රජය ආදායමයි වියදමයි අතර පරතරය අඩු කරගන්නක වියදමම තමයි මෙතන තැස්න ප්‍රශ්නය එතකට අනිත්තක තමයි ඇශෝක දැන් අපිහිතන්න විශාල සමාගම් විසින් නොගෙවනලද ආදායම් බදධ ප්‍රමාණය රුපියල් බිලියන් නමසය හතරක්ක රුපියල් කෝටි අනෝදා සාරසයක් වෙනවා කියලා කෝප් කමිටුවේදී හෙළ දරවුණ මගළඟ වාර්තා තියෙනනවා ඒකින් තියෙනවා එකන් රුපියල් බිලියන් දෙසිය හැත්තෑවක් තියෙනවා ඒ බදු ගෙවිය යුතුවයි අභ්‍යාචනා කරලා නෑ ප්‍රශ්නයක් නෑගොල ගෙවන්න ලැස්ති ඒ අරගෙනත් නෑ ොන තරම පශ්න තන ම අපි ණඩාසෙවට බදදු හ දේමිතන් ෑන සලීමලට බදු ගහත සවල බදගහතිය තන්නේ එතකොට දැන් ඊළඟ ප්‍රශ්න තමයි අර නොගෙවූ බදු රුපියල් බිලියන නමසය හතරෙන් රුපියල් බිලියන පන්සිය හැත්ත දෙකක්ක රුපියල් කෝටි පනස් සද්දස් දෙසීයක් අයකර ගැනීම තාවකාලෙකෝ අත්හිටුවන්න තීරණයක් කරම් පාලිමින්. රුණ ජනමාද්‍ය වදිකි සංගම මේ සම්බන්ධ විමසීමක්කර තොරතුර දැ ගැනීමි පනතයට ඒ එකෙද ලබාදුන්න තොරතුරුේ එතකොට දැම් ප්‍රශ්ණයෙන්නේෙ බදු ගේවලත් නෑමේ සමාග ඒ අයගේ බඳු අයකර ගැනීම තාවකාලිකෝ අත්හිටුවල ඒ අතර වැට්ට එක සීයට දහටකර නො විතරක් නේ බාණ්හාසේව වර්ගා එක සය පණහාකට විතර අලු වැඩ්බද ආදේශ මෙතෙක් වැ්බද ගැහුවේ ැති බාන්ඩ. අප ටි කතුුරගමුද මොනාමටත්ද අලුතෙන් වැට්ට එක එන්න කළ මෙතක් නොති ච්චයවයි. එක තියන විදියට හාල් හාල් පිටි තීරගු පිටි කිරිපිටි, ලදරු කිරිපිටි, අවෂද, ඉන්දන, රෙදිපිලී ඒවගේ බාණන්්ඩ ඊට අමතරව මගේ ප්‍රවාහන සේවා අධ්‍යාපන සේවා විදුලි සන්දේශ සේවා දුරකථන සේවා විදුලි සේවා රක්ෂණ සේවාය වගේ සේවාවන් එතකොට දැනටමත් ප්‍රශ්න තියෙන්නේ න මේවට අදාළ බදු ගෙවන්න ගිහිල්ලා විශාල වශයෙන්ේ වියදම් වැඩිවෙලලාඇනතින දැේ මගළඟ වාර්තාක් යීමම ඔක්තෝබ තිස්සට පොත් පතටගේ වාර්තාව මේ වාර්තාව උපුටා දක්වලා තියෙන්නේ UNDp එක එක්සත් ජාතන්ගේ සංවර්ධන වැඩ සටහනේ පර්වෂණ වාර්තාම්. ඒකට අනුව දෙදස් දහනමය අවුරුද්දේ එක්කෙනෙකොට මාසය ජීවතය යැන වියදම ගන හදල ිල තියෙන UND එක රුපල් හස් නැසිේ හටයක්. දෙද සිස තුනේ ජනවාරි වෙදේක රුපියල් දසේ දස් දෙසේ හතක් වෙලා. එක අපි මේ අවුරු්ධ ජනවාරි වෙනකොට සීයට එකේ තිස්තකයි දශම හයි පහකි මේ අගේ වැඩිවෙ. වටින ආයේ ඉලක්කන් දෙක මතක්කර කෑන්නේුවඩDPි වාර්තාවට අනුව දෙදස් දහනමය ජනවාරි වෙනකොට එක පුද්ගලයකුගේ මාසික වියදම මේ කදල තින කොළඹ පාරිභෝගි මි දර්ශකය ඇසුරේ දස් ාන දස් දහනමය ජනවාරි වෙනකොට මාසික වීදමතිවිිලතියෙන උපාල් හයදස් නමසය හැට හයක් මේම මෙ හදන වරච්චකෙන පරිාජන මට අම්මනව වෙනස්ස අපි ල පරපජච මටම් වෙනස් දන්නේ අපි හිතන්නක මේ ඇතරීම කාලබීලයින්න. යි මේ ගාන තිය. එතකොට ෙදා සිතුන ජනවරි විදධි මේක රුපියල් දශේ දස්ෙේ හතක් වෙලා තුර හතර දෙනකින් යුක්ත පවුලකටන ලුපල් හැ පන්දහක් වගේ ඕන මසට ජවත්වෙන්න කියල නමේ කියන්. එතකොට දැන් දෙදස් විසිතනේ දෙසැම්බර් වෙද්දි මේ තව වැඩිවෙලා තියෙනේ මේ අලුතෙන්ග හපු බදදු ඔක්කුම එකතු වෙන දස් විසිහතර වෙද්දි වැට්ට එක ආපු හට ස තව වැඩි වෙනවා ඇති මේ එකක වෙන්නේ රටේ විශාල වශයෙන් දිලිඳු ජනගහනය මේ වැඩි වෙන තත්ක තුළින් තිින්පුබුදු දැන් ඔබ කියපුවිදියට ඔය අලුතෙෙන්ම වැට්ට එක හඳුන්නල දෙන්වනම් සයට දහටේ වැට්ට එක මෙතැක් වැට් ගහපු නැති. ාඩ ඉතාමත්ම අවශ්‍ය බාණ්ඩ ලයිස්තුවකට විශාල ප්‍රමාණකට ති ඒ මි අයිවටයකින් කියලා. ඉහලයනවා නමු ආදායම් ඉහෙලයන්නේෑ නි සාමාන්‍ය මේගොල්ල කියන විදිහට දුප්පතුන් කියලවුන් සලකාන්නේ දවසට ොල තුනයි සත හැටපහකට ව අඩුවෙන් කැන රුපියල් එදස් තුන් සියකටගේ අඩුවෙන් ආදායම් ලබනයි සලකනව දුපතුන් කියේ වාට. එහෙම සලකද දස් විසි කවරුත්ේ දුපතුන් දල තයෙන රට ජනගාන සියයට දත්ුණන දශ එකයි දස් විසිතුන වෙද්දි එක සියයට විසිප පහයි දශමහායට වැඩිවෙලා. එතකොට දැන් මේ වෙනකොට අලුතෙම් වෙන වාර්තා කියයන්නේ මේක සීයට පණහ පැනල කියලන සයට එකන සීයට පනස් පහයි දශම හත් දඩටතාවයට ගිහිල්ල කියල දෙදා සිතනේ ඔක්තුමරතිය තිය වෙන කොට එතුට ඒක කියයන මේ සානය ගත්ොත් එහම එකගල්ල හදනු MVI කියල දර්ශකයා MVI දර්ශකෙන් තමයි කියන්නේ ියට පනස්පායිදශම හතා දුපපතුන්ගේ ගොඩට ඇතුල්ලෙලා ඕක කලින්හර පේරදදි විශද්දල මහචර සන්තතු කොරලරපු සමීක්ෂණ කතාවන මේ අලුතෙන් ලක්ෂහතලෙක්මනි සදුපතතුන් ොඩට ඇතුල්ලලා කිය මේ අවරුද්ද එතකට මේ ඔක්ම ලඟගලන් යන මේ කියන වාර්තා. ට මෙච්චර බරපතල තත්ත්වයක් තියෙදදින මේ මේ බත්වලටයි අවෂදවලටයි කිරිපිටිවට යොකොට බදු ගහලතී ශෝක එතකට මේක කොහොමද දරාගන්නේ ජනත. තැන් අයවැය ලකනයන ඇැම්බ දහතුන පාලිමේන්තුට ඉදිරිපත්කාරන්නට නියමිතයි. ප්‍රතිපත්ති මේ ඇවෙනස්කම් ැන වැැට්ට එකවගේවා. දැනටම කල් අයිඉවරයි. දැනටම ප්‍රකාශයට පත්කල් ලඉවරයි. තොඩ අයවැෑ ලේඛනයක් කියන එක හරයක. අපේ පාල්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැෑලේ කන ඉගෙලියට ගිල්ලද. ඔ ඇත්තටම ඒකතියන රාජ්‍ය අය රාජ්‍යවැෑන රාජාදම් සහ රාජවියද. අසෝක දැක්න්නම් ඔය අයවැල්ලේකන බ කියවන එක හරි කතාහනිගේ පවා කිසි තේරුමක් නෑ. තේරුමක් නැත්තේ රාජ්‍ය ආදායම උපයාගන්න විදිහ ගැන කියන්නේ පට්ට පල්බොරු. රාජ වියදම කියෙන් ගැ කියන්නේ ොරු ැ උදාහන්නකිදට රාජාදායමද මිගුල් එක කියෙව කියනවා අහවල්ලා දෑ බදු ගහන චරගහන චරගහන්නන ලොකගතා කියන නමුත් ඇත්තටම ප්‍රායෝගකවන්තිමට බදු ගවලතියන්නේ බන්්ඩහසයවලින් බදු ගෙවන පරිභෝග ජනතාව විතරයි අර රුපියල් බලිය ම සහරම් ගවල න වාද බදු කිවට ගවල හමබලන ක බොරු ඇයි ලක්කන්තියන හෙමයරන්න පික්ෂා කරන කියල අය කරල නෑ. ඊට සවියදම් පර්ශය ගත්වත් මීට පෙර පැතිකට වැඩ සහන . දින කීපය කට කලින් ගිය සුමාන වගේ මට මතක විතයටට සාකච්ඡා වන අයවය යෝෂනාවලා වදන් සහති වනායාවය ජෝජනාවල සියයට හැටාටක්ම මේආග අත නහෝයග දන්න මොක දුනේ කියකට සීහ හතාටක්ම මොදත්වලා නෑනත්ත මෙතකට වියදැ ගැන කියලා නෙත් බොරු දංව අධ්‍යාප ප්ට කන වියදම සෞඛ්‍යයට කන වියදම කියලත් බොරු කියන්න උදාහරනැකිදයට පස්සුගේ දෙවනිදා දිශේ දලාාචාරු සහ්‍යන සේවක වැඩ වර්ජනය කරන ශෝකය වැඩවාචනයදී සංකත වඩවානකේදවු ඉදිරිපත් කරපු රුුණක්තිබුණා එකන්නේ ප්‍රාධන වේද සතයක්ක් තන්න තුළ විශවවිද්‍යල තුළට ප්‍රාධන විදන් කියෙනන අලත්තිදි කිරීම සඳන විදන් ඉන්න හැලු පුනරාවර්තන වියද මුත් එන්නේ වැටුප් කිරීම සඳහායන වියදම විතරලු. විදුලි බිල් අන්තර්ජාල බිල් දුරකතන බිල් පවා ගේෙවාගත නොහැකි ජල ිල පවා ගේවා ගත නොහැ ට්ටකට වැටල තියෙන විශ් තය රක්ේ දැන්තිමටම මෙතන උදාහමයක්කි වවා පේරදිනය විශ්ව විද්‍යාලයේ හුෂි විද්‍යා පීටයේ සිිෂ්‍යන්ට කුෂිකාරමය ඉගැ ගැනීම සඳහ පපොට ගොයි පලත්තිනක සත්තුව ඉන්වානේ ඒ සත්තුන්ට කන්න දෙන්න දැන් සල්ලිබෙන් කරන්නෑ රජයක මේක් දැම සත්ව මැලි යත්තෙම ලමයින්ට උගන්නන්නේ කොමද කියෙ හවට පස කියල තිෙන්නේ සත්ව නිෂ්පාදන කිරි බිත්තර වගේ දේවල් දෙකුණලා සත්තුන්ට කන්න දෙන්න වියදම හොයා ගන්න ඒක රජට වැයකරන දය නහකල ඒ සත්තු ඉන්න කිරිගන්න බිත්තර ගන්න නවේ යශෝගේ ශි්‍යන්ට ඉග ැනිීමස හයින සත්තු.ට ඒ අධ්‍යාපනය කොටසක්කය සත්තුන්ට කන්න දනක රඩු න්න කොහ සත්තුන්ට කරන්න දේතුවෙන් ශිෂ්‍යයට කගන්න නෑ නයර අවසන් වාර්තාාවත තුන එකක් බඩ ගෙන්න්නන්නවා කියලන පසහ විශි්දල ශික්්ෂ ප්‍රශන ැතිය මේ ප්‍රශ්නයි හිතනවට වඩා ඇත මානයන්ට ගිල්ලතියනවා. මේකට විසඳුමක් ලබා ගැනීමට නං අපිට මීටක්ුවක් සංයුක්ත අදහස් වලින් යෝජනා සකස් කරගන්නට වේවි බදු විතරක් වැඩි කල්ලා මේ රටේ අයවෑතුරණය කිරීම සිහිනයක් විතරයි. බෝමත් ම ස්තුතියි අද පතිකට සංවාධයට එක් වවස්සේ.